යුක්‍රේන ආක්‍රමණය නිරත රුසියානු හමුදා මේ වන විට කිව් අගනුවරට සැතපුම් 3ක් පමණ ආසන්නයට පැමිණ ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව වයඹ දෙසින් අගනගරයේ වෙත ඇදෙන රුසියානු හමුදා නගර මැදියේ සිට සැතපුම් 9ක් දුරින් ස්ථානගත වී සිටින බව සඳහන් වේ. සැතපුම් 25ක් පමණ වයඹ දෙසින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ රුසියානු හමුදා ඉදිරියට ඇදුනේ උතුරු කෙරේ වර්නිව් අගනුවර හුදකලා කරමින් යුක්‍රේන ආක්‍රමණය ආරම්භයේ පටන් රුසියානු හමුදා විවිධ වර්ගයේ මිසයිල 775ක් එල්ල කර ඇති බව සිය බුද්ධි වාර්තා උපුටා දක්වමින් ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළා. කෙසේ නමුත් යුක්‍රේන කිව් අගනුවර නගරාධිපතිවරයා සඳහන් කළේ සන්නද්ධ සිවිල් වැසියන් අගනුවර බලකොටුවක් ලෙසින් ආරක්ෂා කිරීමට සූදානම් බවයි. මේ අතර දකුණු දිග මරියෝපෝල් නුවර වැසියන්ට අවශ්‍ය ආහාර සහ ජලය හිඟවී ඇති බව අන්තර්ජාතික රතු කුරුස කමිටුව හෙළිදරව් කර තිබෙනවා. රුසියානු හමුදා වටකර සිටින මෙම නගරයේ මාත්‍රු සහ ළමා රෝහලක් රුසියානු ප්‍රහාරයට ලක්වීම මේ වන විට ඊමහත් ආන්දෝලනයකට ලක් වී තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කර්කිව්හි ගැටුම් උස්සන්න වී ඇති අතර රුසියානු ගුවන් ප්‍රහාර සහ කාලතෝක්කු ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එහි ජීවිත හානි රැසක් වාර්තා වන බවයි යුක්‍රේන ආරංචි මාර්ග සඳහන් කළේ.